ඔගොල්ලෝ සහභාගී වෙන්න අබන්ස් හෝම් කිචන් වෙතින් ගෙනෙන තවත් අවුරුදු කෑම වට්ටෝරුවක් හදන ආකාරය ඉගෙන ගන්න. ඉතින් අද මම හදනවා කවුරුත් ආස කරන උඳුවැල් නැත්නම් පැණිවලලු කියන එක. ඉතින් අපි බලමු මොනවාද ඕන කරන අමුද්‍රව්‍ය කියලා. ඉතින් මම අරන් තියෙනවා පැය 3ක් විතර වගේ පොඟව ගත්ත උඳු ඇට ටිකක් ඒත් එක්කම පැය 3ක් විතර පොඟව ගත්ත කැකුළු හාල් ලුණු සල්පයක් ඒත් එක්කම පැණි බැද ගන්න තෙල්. ඔය අමුද්‍රව්‍ය ටික විතරයි අපිට අවශ්‍ය වෙන්නේ පැණිවලලු හදන්න. ඉතින් මම උඳු ටික ඒ වගේම හාල් ටික හැවල්ස් ග්‍රයින්ඩර් එක පාවිච්චි කරලා කොටා ගන්නයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් මම ග්‍රයින්ඩර් එකේ තියෙන මේ පුංචිම කොටසට දාලා තමයි උඳු ටික අඹර ගන්න. ඉතින් තෙත උඳුヒින්ද අපිට පුළුවන් ඒ කොටසේ අඹර ගන්න. මොකද හැවල්ස් ග්‍රයින්ඩර් එකේ තියෙන මේ පොඩි චට්නි ජායක ටිකක් ලොකුයි. ඉතින් ඒ හින්දා අපිට ලොකු ප්‍රමාණයක් ග්‍රයින්ඩ් කරගන්න පුළුවන්. මම මේක ස්පීඩ් එක එකට දාලා ඉවර වෙලා පොඩ්ඩක් කෑලි කඩාගත්තා. ඊට පස්සේ වටේ චුට්ටක් එකතු කරලා වටේ ටිකක් එකතු කරාට පස්සේ ස්පීඩ් එක 3ට දාලා, කියන්නේ උපරිම ස්පීඩ් එකට දාලා ඉවර වෙලා හොඳටම අඹර ගන්නවා. ඉතින් ඔයගොල්ලෝ දැක්ක මම ස්පීඩ් එක වැඩි කරා. දැන් උඳු ටික ඇඹරිලා ඉවරයි. ඉතින් ඔයගලන්ට බලන්න පුළුවන් පේස්ට් එකක් වගේ අපි පොඟවලා දාගත්තු උඳු ටික ඇඹරිලා තියෙනවා. උඳු වැල් වලට විතරක් නෙමෙයි අපිට තෝසේ වලට ඒ වගේ ඕන දෙයකට මේ විදිහට උඳු අඹර ගන්න පුළුවන් අපිට ගෙදරම. ඉතින් එතකොට අපි දන්නවා මේක පිරිසිදු දෙයක්, මේකේ තියෙන උඳු විතරමයි කියලා. ඉතින් ඊගාවට හාල් ටික ග්‍රයින්ඩ් කරගන්න ඕන. ග්‍රයින්ඩ් එකේ තියෙන මේ මීඩියම් සයිස් එක, මේකේ අපිට වෙට් ඇන් ඩ්‍රයි දෙකම ග්‍රයින්ඩ් කරන්න පුළුවන්. මේකට දාලා මම හාල් ටික අඹර ගන්නවා. ඉතින් මේකේ අපිට 3-5 ජාති කොටා ගන්න පුළුවන්. ඒත් එක්කම මිරිස් වගේ දෙයක්, හාල්, උඳු ඒ හැම දෙයක්ම අඹර ගන්න පුළුවන්. හැමතිස්සෙම අපි ග්‍රයින්ඩ් එකක් පාවිච්චි කරනකොට ස්පීඩ් එක අඩු කරලා කෑලි කඩාගත්තට පස්සේ තමයි ස්පීඩ් එක වැඩි කරලා හොඳටම කොටා ගන්න. ඒක අපි මතක තියාගන්න ඕන දෙයක්. ඉතින් හාල් පිටි ටිකත් හොඳටම කෙටිලා තියෙනවා. හරි ඉක්මනින් කෙටුණා. පොඩක්වත් කෑලි තියෙන්නේ මුකුත් නැහැ. හොඳටම හීනි පවුඩර් එකක් වගේ වෙලා තියෙනවා. ඉතින් මං උඳු ටික අඹර ගත්තා, ඒත් එක්කම හාල් ටික කොටා ගත්තා. මෙතන උඳුයි හාලුයි ටික තියෙනවා. ඉතින් මේකට ලුණු පොඩි ප්‍රමාණයක්, ලුණු තේ හැඳි කාලක් වගේ ගොඩක් අඩු ප්‍රමාණයක් තමයි මේකට දාන්නේ. ඊට පස්සේ පොල් කිරි ටිකක් අපි මේක අනා ගන්න ඕන. පොල් කිරි වලින් පොල් කිරි ටිකක් දාලා අවශ්‍ය ගානට අනා ගන්න ඕන. ඉතින් මේ වගේ හොඳට කෙටිලා තියෙන හින්දා හාල් ටික, ඒ වගේම හොඳට ඇඹරිලා තියෙන හින්දා උඳු ටික ලස්සනට කැට ගැහෙන්නේ නැතුව හොඳ පේස්ට් එකක් වගේ ඇනෙනවා. ඔයගලන්ට පේනවා ඇති. මේ විදිහට අනාගත් එක අපි සාමාන්‍යයෙන් පැයක් හෝ එහෙම නැත්නම් පැය භාගයක් අඩුම පැය කාලක්වත් තියලා තියෙනවා පොඩක් පිපෙන්න. ඉතින් උඳු වැලලු හදනකොට අපි ටිකක් සැලකිලිමත් වෙන්න ඕන දෙයක් තමයි පැණි එකයි තෙල් එකයි එකවර රත් වෙන්න ඕන. ඉතින් මම පැණි එකත් රත් වෙන්න තියලා තෙල් එකත් රත් වෙන්න තියලා අපි බලමු ඊගාවට මොකද්ද කරන්න ඕන කියලා. ඉතින් අපි ගොටක් හදා ගන්නකොට මේ වගේ නයිලෝන් රෙදි කෑල්ලක් අරගෙන හතරට නමලා පොඩි සිදුරක් කපලා ඉවර වෙලා ඒකේ බොත්තම් කාසියක් වගේ මේ විදිහට මහ ගත්තාම අපිට මේකෙන් පුළුවන් උඳු වැල් වලදී වක් කරන්න. ඉතින් මේ විදිහට දාලා මේ මිශ්‍රණය මේකට දාගන්න. මෙච්චරයි තියෙන්නේ. දැන් අපිට තියෙන්නේ මේක උණු තෙල් එකට වක් කරන්න.
ඉතින් මේ විදිහට රවුමට වක් කරගත්තාම ඔකලන්ට පේනවා ඇති හරි ලේසියෙන් මේක වැක් කරුණා හිර උනේ මුකුත් නැහැ ටිකක් වෙලා බැදෙනකොට අපිට පුළුවන් මේක අනිත් පැත්තට හරවන්න ඉතින් මම මාය බ්‍රෑන්ඩ් එකේ පෑන් එකක් තමයි අරන් තියෙන්නේ මොකද තාචි වලට වඩා අර ගැඹුරු නැති හින්දා ෆ්ලැට් එකට තියෙන හින්දා හරි ලේසි මේක බැදගන්න එක සමානව තියෙනවා උඩුවැල් එක ඉතින් බැදලා ඉවරුනහම ඔයගලන්ට බලන්න පුළුවන් කොහොමද තියෙන්නේ කියලා ඉතින් මේ වගේ හොඳට බැදිලා තියෙනවා ඔයගලන්ට පේනවා ඇති දුඹුරු පාටක් වෙලා තියෙනවා දෙපැත්තම එක වගේ බැදිලා තියෙනවා ඉතින් මේ විදිහට ආපුවාම අපි මේක අරගෙන උතුරන පැණියකට දාන්න ඕන ඒකයි මම ඔයගලන්ට කලින්ම කිව්වේ අපිට ලිප් දෙකක් ඕන කියලා උඳුවැල් හදනකොට මොකද තෙලෙන් ගන්නකොටම අපි උතුරන පැණියකට දාන්න ඕන උඳුවැල් හරිම අඩු වෙලාවකදී ඉතාමත් ලේසියෙන් හදාගත්ත උඳුවැලුළු ටික ඉතින් ඕගලන්ට ට්‍රයි කරන්න පුළුවන් මේ නවුරුද්දට උඳුවැල් හදන්න. ඉතින් ඕගොල්ලෝ දිගටම රැඳී සිටින්න අබාන්ස් Facebook page එකත් එක්ක YouTube channel එකත් එක්ක ඕගලන්ට මේ වගේ රසවත් recipes ලබා ගන්න පුළුවන්. ඒත් එක්කම අපේ competition එක තියෙනවා. ඉතින් ඕගලන්ට පුළුවන් අපේ recipe book එකේ තියෙන recipes අරගෙන ඒවා හදලා ඕගලන්ට photo එකක් එවන්න පුළුවන්. ඉතින් ඒත් එක්කම වටිනා ත්‍යාගයක් දිනා ගන්නත් පුළුවන්. ඉතින් දිගටම රැඳී සිටින්න මේ අබාන්ස් home kitchen.